COVID-19 වෛරසයේ නවතම තොරතුරු වෙතයි අදත් මුලින්ම අප අවධානය යොමු කරන්නේ. නව කොරෝනා වෛරසයේ ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලැබෙන පුද්ගලින් දස දිනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙම මාධ්‍ය හමුවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද එක්ව සිටියා. සඳුදා දිනයේ වැඩ නොකරන දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කළේ වෙළඳ ආයතන වලට නිවාඩුවක් තොග වෙළඳාම සිල්ලර වෙළඳාම ආනයන අපනයන වෙළඳාම කියන ක්ෂේත්‍රයේ සුපුරුදු ලෙස හෙට දිනෙදි සියලුම ආයතන විවෘත කර තිබෙනවා රාජ්‍යාංශයේ පුද්ගලික අංශයේ. ඉතින් මේ නිවාඩු දිනෙන් අත්හදා බලන්නේ එවැනි දේ තුලින් ඇති වෙන පැතිරීමක් වළක්වා ගන්නට කොයිතරම් දුරට අදාළ වෙනවද කියන එක සඳහා තමයි සඳුදා දිනය නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. බස් රථ ඇතුළත දුම්රිය ඇතුළත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමා උපකුලපතිතුමන්ලා ඇතුළු බලධාරීන්ට දැනුම් දීලා තිබෙනවා. නේවාසිකාගාර තුල විෂ බීජ හරණය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරන්න නිරෝධායන ක්‍රියාවලිය සඳහා තව දිනයක් ලබා දීම තමයි සතියන්තයට අතිරේකව සඳහා නිවාඩු දිනේ කරලා තියෙන්නේ. ඒ වගේම අසත්‍ය කටකතා විවිධ දේ සමාජ ජාලාසා රාජ්‍ය නෝන සංවිධාන විසින් විශාල ලෙස පතුරුව හැරීමක් කරනවා. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයාට කොරෝනා වැළඳිලා කියලා අන්තර්ජාතික වශයෙන් ප්‍රචාරණයක් ගෙනියනවා. එතුමා බොහොම නිරුපද්‍රිතව බොහොම හොඳ සනීප ශාරීරික සෞඛ්‍යයෙන් යුතුව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමැතිතුමා සිටින අතර විදේශ කටයුතු ඇමැතිතුමාට කොරෝනා වැළඳිලා කියන එක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශය. අද වන විට රෝගීන්ගේ තත්ත්වය තවම ඊයේ තත්ත්වයමයි. රෝගීන් 10 දෙනයි. ඒ 10 දෙනාම අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ගන්නවා. ඒ අය තවශයෙන්ම එහෙම බරපතලම තත්ත්වයක නැහැ. අර එක පුද්ගලෙක් යම් තත්ත්වයන් තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු දෙනා අවසාන වශයෙන් යහපත් තත්ත්වයට පත්වෙයි කියලා. දැන් වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව සමාජීය වශයෙන් රට තුළ මේ රෝගේ යන රටක් හැටියට නම් කරලා තියෙනවා. අපි හිතන්නේ හැම විශාල තත්ත්වයක් තියෙනවා කියලා. නමුත් අපි නම් කරනු ලැබූ රෝහල්වල 133 දෙනෙක් සැකකටයුතු රෝගීන් වශයෙන් සිටිනවා. ඒ අයගෙන් 9 දෙනෙක් විදේශිකයෝ. ඒ වගේම අපගේ පසු විපරම් දින 14ක් මේ අවස්ථාවේ 4405ක් වෙනුවෙන් පැවැත්වෙනවා. ඒ 4405න් ශ්‍රී ලාංකිකයන් 2769යි. ඒ වගේම චීන ජාතිකයන් 1120ක් එහි ඉන්නවා. පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබෙනවා විශේෂ මෙහෙයුම් මැදිරියක්. කොරෝනා වෛරසය ආශ්‍රිත සිද්ධීන් ඒ වගේම ඒවා දැනුම් දීමට හැකිවන ආකාරයට පහසු කිරීම සඳහා ඒ විශේෂ මෙහෙයුම් මැදිරියට අදාළව දුරකථන අංක 5ක් තියෙනවා. ඒ වගේම විද්‍යුත් තැපෑලක් තිබෙනවා. යම්කිසි අවස්ථාවක කාට හරි ඔබ සැක කරනවා නම් මේ වෛරසය වැළඳිලා තියෙනවායි කියලා ඒ අයට පුළුවන් දැනුම් දෙන්න මේ අංකයකට. මේ රෝගය වැළඳිලා එහෙම නැත්නම් වැළඳුණු බවට සැක කරලා තමන් ඒ ගැන ප්‍රකාශ කරන්නේ නැතුව ජනතාව අතර ගැවසෙනවා නම් තව කෙනෙක් සඟවන්න උත්සාහ කරනවා නම් එය මේ රෝග නිරෝධායන සහ වැළැක්වීම පිළිබඳ ආඥා පනතේ 4 වෙනි වගන්තිය යටතේ වගේම ඊට අදාළ රෙගුලාසිය යටතේ වරදක් සිදු කරන මාස 6ක හිරදඬුවමක් ලබා දීමේ හැකියාවක් තිබෙනවා. යම් කිසි කෙනෙකුට නිරෝධායන මධ්‍යස්ථානයකට යන්න කියලා සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දීලා තියෙද්දි පැනලා යනවා නම් එවැනි අනකට අකීකරු වෙලා කටයුතු කරනවා නම් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් තියෙනවා. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කිසිම සත්‍යක් නොමැතිව විවිධ ප්‍රචාර රැගෙන යන අවස්ථා. එවැනි ප්‍රචාර ගෙනිච්ච 23 දෙනෙක් සම්බන්ධව අපි දැන් විමර්ශනය කරගෙන යනවා. අපි කිසිම අවස්ථාවක යම් අයගේ පුද්ගලික විවාහ උත්සව එවැනි දේ තහනම් කිරීමට උපදෙස් ලබා දී නැහැ. අපි ආයාචනයක් කරනවා එවැනි උත්සව තිබෙනවා නම් උපරිම සෞඛ්‍ය පියවර අරගෙන සෞඛ්‍ය බලධාරීන් සමග කතා කරලා නිරෝධායන පියවර අරගෙන ඒවා පැවැත්වීමට කටයුතු කරන්න. ඒ වගේම අවම සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගි කර ගැනීමට කටයුතු කරන්න. නමුත් පොදුවේ පිට්ටනිවල තියෙන විශාල උත්සව නැවැත් වීමට අපි පියවරගෙන තිබෙනවා මේ රෝගයේ පැතිරියාම වැළැක්වීම සඳහා. COVID-19 වෛරසය හේතුවෙන් එක්සත් රාජධානිය නෝර්වේ සහ බෙල්ජියමේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන්කමන් හෙට සිට සති දෙකක කාලයක් අත්හිටුවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. මේ අතර යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළද තාවකාලිකව වසා දමා තිබෙනවා.
මෙදක්වා COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනී වී ඇති බවට තහවුරු වී ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 10ක්. මෙවන විට දිවයිනපුරා නිරෝධායන මධ්‍යස්ථාන 10ක් තුළ පුද්ගලින් 1719 දෙනෙකු රඳවා සිටින බව අප කළ විමසීමකදී ආරක්ෂක අමාත්‍යාංශයේ මාත්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. මේ අතර කොරෝනා වෛරසය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා රජයේ රෝහල් 15ක් නිර්දේශ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. වෛරසය පිළිබඳ ප්‍රතිකාර හා නිරෝධායන කටයුතු වෙනුවෙන් එම රෝහල් නිර්දේශ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ. ඒ අනුව IDH රෝහල, කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, දසොයිසා මාතෘ රෝහල, රාගම, කරප්පිටිය, යාපනය, මඩකලපුව, රත්නපුර සහ අනුරාධපුර යන ශික්ෂණ රෝහල්වල මෙත්ම කුරුණෑකල, බදුල්ල, ගම්පහ සහ මීගමු යන මහ රෝහල්වල මේ සඳහා පහසුකම් සලසා ඇති බව සඳහන්. මේ අතර COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් හෙට දිනේ රජය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම හෙට දිනය රාජ්‍ය අංශයට අමතරව බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙතර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන යටතේ පවතින ජාතික උද්‍යාන සහ උද්භිද උද්‍යාන ඉදිරි සති දෙක තුළ වසා තැබීමට පරිසර සහ වනජීවි සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙතර වහම ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසා තැබීමට කටයුතු කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. ඒ රට පුරා කොරෝනා තත්ත්වය ව්‍යාප්ත වීමේ අවධානම සලකමින් එමෙන්ම රට තුළ පවතින කොරෝනා වසංගතයේ පැතිරීමේ අවධානම් තත්ත්වයේ හේතුවෙන් ඉදිරි සති දෙකක කාලයක් තුළ දේශීය වන්දනා ගමන්, සංචාර සහ චාරිකාවන්හි නිරත වීමෙන් වළකින ලෙස බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. මෙතර කොළඹ මධ්‍යම බස් නැවතුම්පලෙන් පිටත් වන සියලුම ළංගම බස් රථ හෙට දිනේ සිට නිරෝධායනයකට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. යුරෝපීය රාජ්‍යයක් වූ ප්‍රංශයට සහ ඉතාලියටද COVID-19 වෛරසය හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අත්‍යවශ්‍ය සැපයුම් මෙන්ම ඖෂධ මිලදී ගැනීමට මෙන්ම රැකිය කටයුතු හැරෙන්නට ස්පාඤ්ඤ ජනතාවට නිවසවලින් බැහැරට යාම තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. COVID-19 වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 191ක් ස්පාඤ්ඤයෙන් වාර්තා වනවා. ඉතාලියෙන් පසු යුරෝපයේ දරුණුතම බලපෑම ස්පාඤ්ඤයට බලපා තිබෙනවා. මේ අතර පවතින වෛරස් තත්ත්වයේ හේතුවෙන් ප්‍රංශයේ පුද්ගලින් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රංශයේද අවන්හල් සහ සිනමා ශාලා වසා දැමීමට එරට රජය පියවරගෙන තිබෙනවා. මේ අතර අද වන විට ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1440ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ යුරෝපය මේ වන විට COVID-19 වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වී ඇති බවයි. මේ අතර ඔස්ට්‍රේලියාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළට ඇතුළු වන ඕනෑම පුද්ගලයෙකු දින 14ක කාලයක් නිරෝධායනයකට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. නවසේනන්තයේද එලෙසම දින 14ක කාලයක් රට තුළට පැමිණෙන පුද්ගලයන් නිරෝධායන කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළා. මේ අතර දකුණු කොරියාවෙන් අද වන විට නව රෝගීන් 76 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ආසාදිත පුද්ගලින් කිහිප දෙනෙකු ඇසුරු කර තිබීම හේතුවෙන් COVID-19 වෛරසයට ගොදුරු වී ඇද්ද නැද්ද යන්න පිළිබඳව දැන ගැනීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී තිබෙනවා. කෙසේ වෙතත් ජනාධිපතිවරයාට වෛරසය ආසාදනය වී නොමැති බව එහිදී තහවුරු වුණා. මේ වන විට අමෙරිකානුවන් 50%කට වැඩි පිරිසක් COVID-19 වසංගතය හේතුවෙන් මියගොස් ඇති අතර ඒ හේතුවෙන් අමෙරිකානු ජන ජීවිතය බෙහෙවින් නඩැල වී තිබෙනවා. මේ අතර ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සංචෙස්ගේ බිරිඳ වන බෙගොන්යා ගෝමෙස්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට රජය ඊයේ තහවුරු කළා. කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා සහ බිරිඳ මැඩ්‍රිඩ් නුවර අගමැති නිවහඩේ තවදුරටත් රැඳ සිටින බවයි ස්පාඤ්ඤ රජය සඳහන් කළේ. එමෙන්ම මාසයක කාලයක් පුරා පිලිපිනේ මැලිලා අගනුවර හුදකලා කිරීම අදින් ආරම්භ වූ අතර ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් නගරයට ඇතුළුවන ප්‍රධාන මාර්ග අවහිර කරමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව දකුණු ආසියානු රටවල රාජ්‍ය නායකින්ගේ වීඩියෝ සංවාදයක් අද පස්වරුවේ ආරම්භ වුණා. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.
கொரோனா வைரஸ் வியாப்திய பிளிபந்தவு சாக் கலாப்பியர் வட்டவல ராஜ் நாயக்கின் நத்திர வீடியோ சங்வாதியா அது பஸ்வருவே ஆரம்ப புனா ஏ கொரோனா வைரஸ் ஏறிவ சட்டன் வதீம சந்தா சக்தி மத்கிர மூப்பாயக் சகசீமட்டு தக்குன் ஆசியா திகரட்டவல நாயகத்வே எக்வியது பவட்டு இக்குத்தா இந்திய ஆக்ராமாத்திய நரேந்திர மோடி மகதா சிதுக்கல பிரகாஷே பிரதிபலையாக லிசாய் ஈட்ட பிரதிச்சார தக்குமின் ஜனாதிபதி கோட்டாபே ராஜபக்ஷ மகதாது மெம்ப சங்வாதிய சந்தா எக்வீமட்டு தேருணிய கலா මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට අපේ අදහස් අරගෙන මෙම වෛරසය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සකස් කිරීම පිළිබඳව අපට තියෙන අභියෝගය මෙම වෛරසය රටට ඇතුළු වීම වළක්වා ගැනීම සහ මෙම වෛරසය පාලනය කිරීම. මේ වැඩිම ශ්‍රමිකින් සංඛ්‍යාවක් සිටින්නේ ඉතාලියේ සහ දකුණු කොරියාවේ. අපි ඔවුන් මෙරටට ගෙන්වගෙන නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. අප රටේ කොරෝනා වෛරසය පළමුවෙන්ම ආසාදනීය වුණේ චීන ජාතික කාන්තාවකට. අපට හැකි වුණා ඇයව සුව කර නැවත රට බලා පිටත් කිරීමට. පළමු ශ්‍රී ලාංකික රෝගියා ලෙස වාර්තා වූ සංචාරක මග පින්වන්නිකු අපට හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා මේ වන විට අපි සියලු රෝගල් සූදානම් කරමින් සිටිනවා අප මෙම වෛරසයේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට හැකි සෑම ආකාරයෙන්ම දැනුවත් කර තිබෙනවා මේ වන විට මෙරට පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙනවා කෙසේ වෙතත් මේ වන විට මැතිවරණ ජනහමු පැවැත්වීමද අප අවලංගු කර තිබෙනවා සියලු සාක් රාජ්‍ය නායකයින් එක්ව මෙම වෛරසයේ මැඩ පැවැත්වීම සඳහා ඉදිරියටත් එක්ව කටයුතු කළ යුතුයි අප මේ මොහොතේ සාක් රටවල් එක්ව ආර්ථිකය ශක්තිමත් කිරීමට නැගී සිටිය යුතුයි SAARC leaders to formulate a mechanism to assist our economies to tide over this very difficult period. රටේ පවතින වත්මන් තත්ත්වය තුළ මහමැතිවරණය පැවැත්වීමට හැකිදැයි පැහැදිලි පිළිතුරක් රජය ලබා දිය යුතු බව සමග ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කරුණා කරලා දැන් හෙඩ්ලයින් ගහන්න එපා මැතිවරණ නවත්තන්නේ කිව්වයි. නමුත් මම අහන්නේ මේ වගේ තත්ත්වයන් තුළ මැතිවරණ කරන්න පුළුවන්ද? මැතිවරණ කළ හැකිද? කරුණා කරලා ඒකට උත්තරයක් දෙන්න. පිරිසිදු විසඳුමක් ලබා දෙන්න. වේදිකාවක් ගහන්න බෑ. කතාවක් කරන්නට බෑ. ජනතාව ආමන්ත්‍රණය කරන්නටත් බෑ. ආවරණය වුණු හෝල් වලක් රැස්වීම් තියන්නට බෑ. සති දෙකක් රැස්වීම් තහනම්. ඒක හරි. ඒක නිවැරදි. ඊටත් වැඩිය පුළුල් තීන්දුව తీරන ගන්නට ඕන තත්ත්වයේ බරපතල තත්ත්වයකට පත්වන්නට පෙර රටක් පාලනය කරනකොට වැඩිපුර අසුභවාදීව සිදුවෙනවයි කියලා හිතන නරක දේ ගැන පොඩ්ඩක් වැඩියෙන් හිතන්නට ඕන. මුව ආවරණ දාලා ඡන්දදායකයන්ට අපේ මුහුණුවක් පේන්නේ නැති වෙන්න ඡන්දදායකින්ට අතට අතට දෙන්න බැරුව මේ අත් ආවරණ එහෙම නැත්නම් ග්ලව්ස් දාගෙන එතකොට ඒ වැඳගෙනද මැතිවරණ කරන්න කියලා. ඉතින් පැහැදිලිව අපිට පිරිසිදු තීන්දුවක් අවශ්‍යයි. කතා කරන්නේ නැතුව නිද්‍රාශීලීව සිටීම මොහොම් බරපතල වරදක් මේ රජයක. මේ තුනෙන් දෙක ගැන හිතේ තියාගෙන තුනෙන් දෙක දෙන්නත් මිනිස්සු ඉන්නට ඕනේ. මිනිස් ජීවිතවලට දෙන්න ඕන ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්න. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් එළඹෙන මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතව තිබූ රයිකම් ටෙලිස් 2019 සම්මාඩුවලෙල එදින නොපැවැත්වෙන බව ද කිංඩම් ඔෆ් රයිකම් සමගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එමෙන්ම පවතින තත්ත්වය සමනය වූ වහාම ආසන්නතම දිනකදී කලින් යොදාගත් පරිදි කොළඹ නෙළුම්පොකුණ රංගහලේදීම මෙම උළෙල පැවැත්වෙන බවත් දැනටමත් නිකුත් කර ඇති ආරාධනා පත්‍ර එදිනට වළංගු වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබන 18 වනදා සිට දින 7ක් රත්න සූත්‍රය දේශනා කර රටට සෙත්පතා ආශිර්වාද කිරීමට තීරණය කර ඇති බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. රතන සූත්‍රය දේශනා කිරීමෙන් ඒ විපත්ති දුරු කරගන්නට පුළුවන් කියන එක අපි බෞද්ධ සෑම දෙනා වගේම අබෞද්ධයනුත් ඒ පිළිගන්නවා. දළදා මාලිගාවේදී 18 වෙනිදා අවස්භාගේ මේ රතන සූත්‍ර දේශනාව ඒ දවස් 7ක් මුළුල්ලේම රතන සූත්‍රයේ දේශනා කරලා ඒ මහා විපතින් මුළු ලෝකේම ගලවා ගන්නට මුළු ලෝකේටම ශාන්තිය සෙත සලසා දීම සඳහා මහත් කරුණාවෙන් සියලෝ මහා සංඝ රත්නේ එක් රැස් වෙලා ඒ කාර්යය ඉතාම හොඳින් සිද්ධ කිරීමට අපි බලාපොරොත්තු සිටිනවා. මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්ති වූයේ කෙසේද යන්න පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතු බව කොළඹ අග්‍රාධිගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් අද අග්‍රාධිගුරු නිල නිවසේ පැවති දේවමෙහෙයට එක්වමින් ප්‍රකාශ කළා. සමහර විද්‍යාගාරවල රාශිගතව සිදුවන අත්හදා බැලීම් තුළින් තමයි මේ වගේ විෂ බීජ ලෝකයේ තුල පැතිරිලා යන්නේ. මේවා සිදු කරන්නේ මේ දුප්පත් රටවල් වල මිනිස්සු නෙමෙයි.
මේවා සිදු කරන්නේ පොහොසත් රටවල් වල ඉතාමත්ම දියුණුයි කියලා කියා ගන්න රටවල් වල විද්‍යාගාර පරිේශනාගාර වගේ තැන්වල මේ විස බීජ පැතිරවීම මෙවැනි දේවල් නිෂ්පාදනය කිරීම මනුෂ්‍ය වර්ගයාට විරුද්ධව කරන ඉතාමත්ම භයානක අපරාධයක් මේ කොරෝනා විෂ බීජ ඇති උනේ කොහොමද කියන එක ගැන ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි හෙට දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් ඉදිරි මහමැතිවරණය සඳහා අපමුදල් බාර ගැනීම හෝ නම් යෝජනා බාර ගැනීම සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා එය අද පසුරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම මේට පෙර නිවේදනය කළ පරිදි මාර්තු 17-18 යන දින දෙකෙහි කාර්යාල වේලාවන් තුල හා මාර්තු 19 වන දින පෙරවරු 8:30 සිට මධ්‍යහන 12 දක්වා අපමුදල් බාර ගැනීම සහ නාම යෝජනා බාර ගැනීම සිදු කෙරෙනු ඇති බවද වැඩිදුරටත් දන්වා සිටිනු ලැබේ උපුටා ගැනීම අවසන් මාර්තු 19 වෙනි දින නාම යෝජනා බාර ගැනීමේ කටයුතු සහ විරෝධතා දැක්වීමේ අදාළ කටයුතුද ඒ පිළිබඳව තීරණ ගැනීමේ කටයුතු අවසන් වූ පසු තේරීම් බාර නිලධාරීන් විසින් දන්වා එවනු ලබන තොරතුරු අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද විමසීමේ දැන්වීම 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 එක වගන්තිය යටතේ ප්‍රසිද්ධ කරනු ලැබෙනු ඇත. තැපැල් ඡන්දාච කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍ර මාර්තු 17 වෙනි දින මධ්‍යම රාත්‍රි 12 දක්වා බාර ගැනීමට කටයුතු කරන ලෙස ඒ දිස්ත්‍රික්කයේ මැතිවරණ බලධාරීන් වෙත උපදෙස් දී ඇත. මාර්තු 17-18-19 යන දිනයන්හිදී නාම යෝජනා බාර දීමට පැමිණෙන දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ගේ බලලඥයෝතියන්ගෙන් පමණක්ද නාම යෝජනා ශාලාව කැඳවාගෙන එමෙන්ම නාම යෝජනා ශාලාව අවට ඔබගේ ආධාරකරුවන් රැස්කරවීමෙන් කැඳවීමෙන් වළකින ලෙසද තා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒට හේතු දෙකක්. එකක් මැතිවරණ නීති යටතේ පෙළපාලිය එවැනි නීති විරෝධී රැස්වීම් පැවැත්වීම තහනම් මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය නාම යෝජනා පත්‍රයට අද අත්සන් තබනු ලැබුවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් තඹුත්තේගම එක්සත් වෙළඳ සංගමයේ පූර්ණ මැදිහත්වීමෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානයක්ව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමක් අනුව උත්තරාදේවි ශීඝ්‍රගාමි දුම්රිය තඹුත්තේගම දුම්රිය ස්ථානයේ නතර කිරීමට තීරණය කර තිබෙනවා. එය සැමරීම සඳහා උත්සවයක් අද පෙරවරුවේ පැවැත්වුණා. කිලිනොච්චිය මුරසමුට්ටේ කොරක්කණ්ඩපුදු ඉරිප්පු ප්‍රදේශයේ නිවසක ඊ රාත්‍රියේ කිසියම් පිපිරීමක් සිදුව තිබෙනවා. වටවල වනවගා රක්ෂිතයක සහ කාසල්රී ජලපෝෂක ප්‍රදේශයේ හටගත් ගින්නකින් අක්කර 25ක් විනාශ වී තිබෙනවා. ඊයේ උදෑසන හටගත් මෙම ගින්න අද අලුයම තෙක් පැතිර ගිය බවයි වාර්තා වන්නේ. යාපනයේ කෝකිලායි වෙරළ තීරයේ සිදු කළ පාමුර සංචාරයකදී මසුන් නැලීමට යොදා ගන්නා තහනම් දෙලක් සිය බහරයට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. හෙට දිනේ බස්නාහිර වයඹ සහ සබරගමු පළාත්වල සහ ගාල්ල මාතර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතම් ස්ථානවලට උෂ්ණත්වය ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මීට සුළු මොහොතකට පෙර කොරෝනා වෛරසයේ ආසාදනය වූ 11 වන රෝගියාද වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම පුවතත් සමගින් ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. ජනිත හමුවේ වූ රාත්‍රී පුවත් විකාශයත් සමගින් ඔබට සුබ සන්ධ්‍යා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.